हर्षिकारा वाली यूट्यूब चैनल एक आते के घर में आया वो गुड़ा कादरे की ये नवान है तुम्हान गुड़ा कादरे वाले की ये नवान कथावत है लाइक की नवान है कमेंट करा है वाके विषय आकरण वाके आलू आदरे की ला ये ला अभी हम कथाव की वान है लाच का मामे ये मुझे ना कहा रहे कि ये दुर्वास में डबारों में हाँ बेट देखो मुझे ना लेकिन अंदर वे चुप मुझे ना एक बैल में डबारे ना ये बंद कर दो वो कहीं तो मेरे ऐसा चुना माँ पार तो नहीं था बिना लिया नहीं थी वे तो ना वे नहीं मुझे तो अविष्क पीटे वे आने तुरंग उल्लास ने पीटे दी बालागे नहीं දවසේ ඇගේ උපන්දිනය ද ආවිෂ්කයව පුදුම කෙරෙවි හිතා ගන්නවත් බැරි විදිහට එදා ලස්සන අත්තරලෝසුවක් ඇගේ දෑතේ බැඳි ආවිෂ්ක ඇගේ ලවන් සිපගත්තේ අලුත් ආදරයෙන් බැඳුණු ආදරවන්තයෙක් වගේ එදා රෑ පහන් වුණේ ඔහුගේ අනුරාගයෙන් මත්වෙච්ච පපුව අස්සේ ඒ උණු හොමේමයි තවත් දින දෙකකින් ඇගේ උපන්දිනය යෙදෙන නිසා විනාලි බලන් හිටියා ඔහු ඇයව තුරුළු කරගෙන සුබපතන දුරු විනාලිත් අවිෂ්කත් විවාහ වුණේ වසර කිහිපයක්ම තිබිච්ච ආදර සම්බන්ධයක ප්‍රතිඵලයක් විදිහට. ඒ වගේම ඒ විවාහයටත් දැන් වසර 5ක්. දරුවෙක් හදාගන්න උවමනාවක් තවමත් දෙන්නටම නොතිබුණේ තවම ස්ථිර නිවහනක්වත් ඕන්ට නොවු නිසාමයි. අවිෂ්ක ඊයේඳපු ඇඳුම් ටික අතට අරන් විනාලි හොදන්න හිතන් අරගෙන යද්දි තමයි ඒ කලිසම් සාක්කුව අදිත්‍ය ඇයට කොල කෑල්ලක් හම්බුනේ. ඒක දිගෑරලා බලන්න වෙනදට උවමනාවක් නොතිබුණත් අද ඇගේ හිත කිව්වේ මේ විසිනු කර දිගාරින්න. බස් ටිකට් එකක් කොහමද අවේගේ සාක්කුවේ? එයා කොහෙද බස් එක යන්නේ? මිනාලිගේ හිතේ දෙගිඩියා වෙන්න ඉන්නම වැඩි උනේ මේ ටික කාලයේදී ඔහුගේ හැසිරීමේ වෙනසත් එක්ක. ඔයා මට බොරු කරයිද එහෙම වෙයි? කවදාවත් එහෙම කරයිද ඔයා මට? ඔහු ගැන විශ්වාස කරන්න හිතක් නොවුනත් විනාලිගේ හිතේ යම් කුකුසක් ඇති වුණා. බස් ටිකට් එකේ හිම මල්මාරියේ ලාච්චුවට දාපු විනාලි දෙදි ටිකත් හොදලා නාගිනම ඇවිත් ඇවිත් හාන්සි උණී අවිෂ්කට කතා කරන්න හිතා. අවිෂ්කගේ ඇමතුමට ගත්තත් එය වෙනත් ඇමතුමකට සම්බන්ධ වී තිබුණු නිසා විනාලිට අවිෂ්කව සම්බන්ධ කරගන්න නොහැකි වුණා. හිතේ ගින්දර වැඩි වෙන්න ගත වුණේ තප්පර ගානක්. ඇස්වල කඳුළු දිලිසුණේ අහේතුකව. එහෙම්ම අඩඩාම හිටපු විනාලිට නිඳ ගියේ ඉබේටම. ගැස්සී ඇය හැරුණේ දුරකතනේ නාදෙන්නේ. අවිලෙසි නැහි තිරය මත සටහන් වී තිබුණා. විකසින් නැමතුමට සම්බන්ධ වූ විනාලිගේ හඬ පවා වෙනස් වෙලා තිබුණේ. අවි වෙනසක් නැතුව විනාලි කතා කරන්න උත්සාහ කෙරුවා. මොකද ගත්තේ? ඔහු විමසුවේ අමනාපෙන් වගේ. ඒ බව මනාව විනාලිට වැටහුණා. කෑවද බලන්න ගත්තේ අවි. දැන් 12ක් පහු වෙලානේ. ඒකයි. විනාලිගේ වචන අවිෂ්කගේ කේන්තිය තවත් තීව්‍ර කරන්නට උනේ විනාලි බලාපොරොත්තු නොවිච්ච විදිහට. වෙලාවට කන්න බොන්න යන්න මම මොකද මෙතන වැඩ නැතු ඉන්නවා කියලාද හිතම සිහිතුවේ විනාලි? අනේ ඇයි අවි මේ? ඇයි මෙහෙම කෑ ගහන්නේ? බැරිම තැන වාවගෙන හිටපු විනාලිගේ කඳුළු වචන වලට පෙරලෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. අනේ මේ විනාලි බොරුවට නිකන් අඬන්න නැතු ඉන්නවා. මට මෙතන වැඩ තියෙනවා. මං එදිර ඇවි. අවිෂ්ක හිම කියලා ඇමතුම විසන්දි කෙරුවත් මිනාලි තවමත් දුරකතනිය කණේ තියාගෙන හිටියේ.
ආතරෙන් බැඳුණු අතැඟිලි ගිලිහෙනවා වැනි හැඟීමකින් මිනාලිගේ හිත කීරි ගැහුණා. ඉවසන්න පුළුවන් තරමටම ඉවසන්න ඇගේ ගැහෙනු හිතට හැකි වුණත් ඒ ඉවසීමේ අවසානයේ නුදුරක බව ඇයවත් දැන සිටියේ නැහැ. මේ මොනද මේ යන්නේ? ජානු ඇහුවේ අවිෂ්කගේ පපුවේ හිස තියාගෙන. ඉතින් ඇරලා බලන්න. අවිෂ්ක හුරතල් විදිහට සිය පපුවේ උණුසුම් වෙන ජානුගේ හිස සිප කිව්වේ සෙනෙහසින්. දැන් මේක මට දුන්නේ මොන හේතුවකටද කියන්නකෝ බලන්න. ජානු අවිෂ්කගේ දෙතුල් මත සිය දබරැඟිල්ල තියමින් ඇහුවා. ඔයාට තෑගි දෙන්න මට හේතුවකුත් ඕනේද දැන්? අද ඔෆිස් එකෙන් එද්දි මගදී මේක දැක්කා. ඔයාව මතක් වුණා ඉතින් ගත්තා. ඇයි එපාද ජානු? අවිෂ්ක මේ තරම් ආදරබස් දෙපලන්නේ ගමුන්ගේ අනියම් පෙම්වතිය වෙච්ච ජානුට. දැනට මාස 6ක පමණ ඉහතදී දැන හඳුනාගත් හිතවතියක් වූ ජානු සිය කාර්යාලයට පැමිණියේ ඇගේ රියදුරු බලපත්‍රයේ වැඩක් නිසාවෙන්. ඒ කටයුතු නිමා වුණේ අවිෂ්ක නොහිතුව විදිහට ජානුගේ වසඟයට නැති වෙන. ජානු විවාහයෙන් වෙන් වෙලා හිටපු කාන්තාවක්. ඇගේ විවාහය දෙදරා යාමටත් හේතුවක් වෙලා තිබුණේ ඇය ඇති කරගෙන තිබිච්ච අනියම් සම්බන්ධතා. ඉතින් ජානුගේ ආදරය අවිෂ්කව මුළුමනින්ම වෙනස් කරන්න තරම් සමත් වුණේ නොහිතුව විදිහට. මීනාලිට පණ වගේ ආදරය කරපු අවිෂ්ක අනුරාගයෙන් මුසපත්ව ජානුට දැන් බන්ධනය වෙලා අවසානයි. අවිෂ්කටත් ජානුව විවාහ කරගන්නවත් ජානුට අවිෂ්කගේ නීත්‍යානුකූල බිරිඳ වෙන්නවත් උවමනාවක් මේ වෙනතුරු තිබුණේ නැහැ. ඒත් අවිෂ්කගේ හිත රිදීම් මැද්දේ වෙනස්කම් මැද්දේ මහ හුඟක් හිරිවැටීම් මේ හිතට දරා ගන්න මීනාලිට සිද්ධ වුණා. අපි අද හවසට කොහරි යමුදාවි? මිනාලි නිදි අහනේදී අවිෂ්කට ලන් වෙමින් ඇහුවේ කාලෙකින් නොලදේ සෙනෙහස කසාද බැඳපු ගැහැණියක් විදිහට ඇයටත් අයිති නිසා. ඒත් අවිෂ්කයගෙන් මෑත් උනේ මට වැඩට යන වෙලා යනවා බලමුකෝ එක හවසට කියමින් නැගිට සරමේ ගැටේ තද කරගනිමින්. අවිෂ්කට හැමදාම මතක තිබුණු දෙයක් අද අමතක වෙලා ගිහින්. අද මිනාලිගේ උපන්දිනය. ඇය කොට්ටේට මුහුණ හොවාගෙන කිමින් දේ එයවත් ඔහුට මතක නැති කමින්. අපේ ආදරේ, අපේ පවුල මෙතනින් ඉවරයි තවී. මේ සුසුම් නැගෙන්නේ ඇගේ හදවතේ පතුලෙන්මයි. තේකවත් හැදුනේද තාම? අවිෂ්ක මූණ හොදගෙන කාමරයට ආවේ හිම හගෙන. මිනාලි ඇස් උස්සලා ඔහු දිහා බැලුවේ දරා ගන්න බැරි බැල්මකින්. මොකද? අවිෂ්කට ඇගේ වෙනස ගානක්වත් නැහැ. මිනාලි එහෙම්මම කඳුළු පිහිදගෙන ඇඳෙන් බැහැලා කුස්සියට ගියේ දෙපා පැටලෙද්දී. අවිෂ්කත ඒකත් පීලා ගෙදරින් එළියට බැහැලා යන්න ගියේ ජීවිතේ හැම මතකයක්ම පරිස්සමින් සිය පපුවෙහි තුරුළු කරගෙන හිටපු මිනාලිගේ හිත දෙකඩ කරලා. "ඇයි මට මේව කරන්නේ අවි? කොච්චර ඇඬුවත් සමහර ප්‍රශ්නවලට ලැබෙන උත්තරවලින් දුක් විඳින්නේ තමුන්මයි. වේදනාව තමුන්ටමයි. එදා තමුන්ගේ අතට ලැබිච්ච බස් ටිකට්, රෙස්ටුරන්ට් බිල්, gift කත්තු බිල් මේ කිසිම දෙයක් අද වෙනකල් මිනාලි ඔහුගෙන් නොවිමසුවේ ඇය විශ්වාස කෙරුවා ඔහු වෙනස් වේවි කියලා. මිනාලි අද වෙනතුරු කිසිවෙකුගෙන් ඔහුගේ එවැනි සම්බන්ධයක් ගැන විමසලත් නැහැ. දැන්නම් පළක් නැති බව ඇයටම වැටහි අවසන්. ගැහැණියකට තමුන්ගේ සැමියාගේ පපුවේ හැරෙන්නට නිදන්නට වෙන තැනක් අවශ්‍ය නැහැ." මිනාලි අවිෂ්කට ඇමතුමක් ගත්තේ ඔහු ජානුටත් නොකිය ඒව මුණගැහෙනගේ නිවසට යන අතන වාරෙදී. "මොන වදයක්ද මිනාලි? කොයි වෙලෙත් කෝල් ගන්නේ?" අවිෂ්ක ඇමතුමට සම්බන්ධුනේ එහෙම කියාගෙන. ඒත් වචනයක්වත් නොකියපු මිනාලි එහෙමම ඇමතුම විසන්දි කෙරුවා. අවිෂ්ක ජානුගේ ගෙදරට යද්දී ගෙදර දොර බාගෙට ඇරලා තිබුණු හින්දා සද්ද නොකරම අවිෂ්ක ඇතුල් වුණේ. ජානුව පුදුම කිරීමේ අරුමින් වුවත් ඔහු දුටු දෙයින් කම්පිත වුණා. ජානුසිය නිදන යහනෙහි තව පිරිමියෙකු හා අනුරාගේ සුව විඳින දසුන අවිෂ්කව පෙළා දැම්මේ ආවේගයෙන්. "ජානු!" අවිෂ්ක පැන්නේ අතට හසු වූ මුගුරක් අතැතිව යක්ෂා වේශ වූ පරිද්දෙන්. ජානුගේ හිස මතට වැදී පහරින් ඇය සිහිසුන් වූ අතර එහි සිටි තරුණයා පැනගී ඇඳුම් එකිනෙක පටලවා ගනිමින් අවිෂ්ක තවත් මොහොතක්වත් නොරැදී එතනින් යන්නට ගියේ පෑරුණු හදවතින්. "ඔයාට කරපු ද්‍රෝහිකමට තමයි මට මෙහෙම වුණේ." අවිෂ්ක හිතුවේ කාරයට ගොඩ වෙලා සිය නිවස දෙසට කාරය ධාවනය කරමින් සියල්ල කන පිට හැරිලා තියෙන්නේ. නිවස නිසොල්මනේ තිබූ පරිදිමය කෙදිනකවත් යලි සැකසිය නොහැකි ලෙසින් විඳුණු වීදුරුවක් පරිද්දෙන් මේ දෙසිත් දැන් බිඳී අවසන්. "මිනාලි, මිනාලි!" අවිෂ්ක ගෙට ඇතුළු වුණේ ඇයව අමතගෙනමයි.
ඒ වටේටම ගියත් විනාලි නිවසේ කොහෙවත් නැහැ. කාමරේ ඇඳ මත දෙකට නැවූ කොළයකි. ඒ ළඟම ඇයට හමු වූ බස් ටිකට් යනාදී සියල්ලය. ක්ෂණිකවයගෙන දිගහැර බැලූ අවිෂ්ක පණ නැති වූ ලෙසින් යහනෙහිම වාඩි වූයේ වේදනාවෙන්. ආදරණීය අවි, අපි ආදරය කරපු ජීවත් වෙච්ච හැම මතකයක්ම දාලා මං යනවා. ඔයාගෙන් ගොඩාක් ඈතට. මං හැමදේම දන්නවා. මොන තරම් ඉවසන්න හැදුවත් මට ඒක කරන්න තවත් හයිය නැහැ අවි. ආයේ කවදාවත් අපි හමු නොවේවි. සතුටින් ඉන්න. මීට මිනාලි. අන්තිමේදී අවිෂ්කට තමුන්ට අවංකව ආදරය කරපු ගැහැණිය වහිමි වුණා. ඇය කාලෙකදී විදේශගත වූ පුවත විතරක් අවිෂ්කට දැනගන්න ලැබුණා. අනියම් සෝයේ සැපතක් විදිහට හිතන කාටත් අන්තිමේදී වෙන්නේ ওই ටික විතරයි. තනිවීමත් විඳවීමත් හැරුණකොට සතුටක් එදිනකවත් එහින් ලැබෙන්නේ නැත. තාවිය අවසානයේ වෙනකන් ඇඳිලා හිටපුවාට බොහොම ස්තුතියි. අමතක නොකර මේ වීඩියෝ එකට පහලින් තියෙන රතු පාට subscribe button එක click කරලා bell icon එකත් on කරලම තියාගන්න. එහෙනම් අපි අලුත් කතාවකින් ආයෙත් මුණ ගැහෙමු.